අයිබෝවන් දේශාන ටැඩිෂනල් කුෂින්ට ඔබ සැම සාදරයෙන් පිළිගන්න මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ සෝයා ටෝපු රසවත්ව සාදා ගන්න විදිය මේ සඳහා මම මේ වගේ ටෝපු පැකට් එකක් අරන් තියෙනවා ඊට පස්සේ මේ ටෝපු පැකට් එක කඩලා මේක ටිකක් මේ වගේ තීරු වලට කපා ගන්න ඕනේ කපාගෙන ඊට පස්සේ මේකට ඉතාම තද රසණ එමුතුර මේ විදිහට දාලා විනාඩි 10ක් විතර තියලා ඊට පස්සේ මේ වතුර ටික පෙරලා මේක ජලයෙන් ආය හොදලා ඊට පස්සේ මේ විදිහට කෑලි කපා ගන්න ඕනේ ඊට පස්සේ අපි මේකට එකතු කරන්න ඕනේ ගම්මිරිස් කුඩු ඒ වගේම කහ කුඩු සහ ලුණු කුඩු එකතු කරලා මේක කලවම් කරලා ඊට පස්සේ අපි මේක ටිකක් සීසන් වෙන්න තියන්න ඕනේ තව මේක හදා ගන්න ඕන වෙනවා මේ විදිහට තලාගත් ඉඟුරු සහ සුදු ලුණු ඒ වගේම ලීස් ඒ වගේම තක්කාලි ලොකු ලුණු ඒ වගේම මාළු මිරිස් ඊට පස්සේ අපි මේ විදිහට මෙහෙම නානාගත්ත ටෝපු ටික අපි තෙල් මේ විදිහට ලිපේ තියලා මේක සංවර්ධන පාදනක මේ විදිහට බෙද ගන්න ඕනේ ඊට පස්සේ මේක අපිට ඩෙවල් එකක් ඒ වගේම කරියක් ඒ වගේම කිරි හොදි විදිහට ඕන විදිහකට හදා ගන්න පුළුවන් මම අද හදන්නේ ඩෙවල් එකක් මේ සඳහා අවශ්‍ය වෙනවා තක්කාලි සෝස් සෝයා සෝස් සීනි ඒ වගේම සීනි ස්වල්පයක් ඒ වගේම මේ විදිහට කපාගත් ඉඟුරු සුදු ලුණු මේ විදිහට චාට් එකක් විදිහට ඒකට දාලා ඊට පස්සේ කෑලි මිරිස් සහ සීනි ඒ වගේම සෝයා සෝස් දාලා මේ විදිහට බෙදෙන්න ඇරලා ඊට පස්සේ තක්කාලි සෝස් ටිකුත් එකතු කරලා ඊට පස්සේ මේකට අපි 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 අර බැදගත්ත මේවා ටික එකතු කරනවා සෝයා ටෝපු ටික එකතු කරනවා එකතු කරලා මේ විදිහට කලවම් කරලා රස බලන්න පුළුවන් ඔයාලට ඕන නම් මේක පාන් එක සෑන්ඩ්විච් විදිහට හරි අල කිරි හොදි විදිහට හරි සාදා ගන්න රස බලන්න පුළුවන් ඒ වගේම ඔම්ලට් එකක් විදිහට හරි රස බලන්න පුළුවන් මේ තියෙන්නේ මං හදාගත්ත රසවත් සෝයා ටෝපු ඩෙවල් එක